කල්යාණ ගුදේශන ස්වාමින් වහන්සේගේ පාද පාමුල රැස් වී සිටිනා වූ අපිට උන්වහන්සේගේම මහ පුදුම ආශිර්වාදය මග පෙන්වීම ශක්තිය ලබා දෙන සේක්වායි අපි අදිනවා ස්වාමින් වහන්සේගේ දෝතට අපේ කිනකාව බාර කරන්නට යනවා අප නිවසේ සිටමින් මේ නමස්කාර මෙහෙට සහභාගී වෙන විට ස්වාමින් වහන්සේ සමග පෙරට යන්නට උන්වහන්සේ සමග සේවයේ සදන්නට අපව සූදානම් කරන්න කියලා ඇදෙමින් අපි උන්වහන්සේගේ පාමුල මොහොතක් නිහඬව යාඥා වේදී සිටිමු අපි යාඥා කරමු අපිට බොහෝ සෙයින් ප්‍රේම කරන මහෞත්තම දෙවි ස්වාමිනී ඔබ වහන්සේ දුන්නු මේ අනගී දවස ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා පියාණනි ඔබ වහන්සේගේ ආදරය තුල අපව රැක බලා ගනිමින් පෙරට යන ගමනේදී ඔබ වහන්සේගේම මහා පුදුම බලයක් දකින පිණිස මේ දවස අප ඉදිරියේ තැබුව මැනව අද දවසේදී ඔබ වහන්සේගේම වචනය තුලින් අපි පෝෂණය වෙන්නට යද්දී සමිදුනේ ඔබ වහන්සේ ඒ වචනය තුලින් අපව ශක්තිමත් කරමින් අපව බලවත් කරමින් ඔබ වහන්සේටම කැප වෙන්නට ඔබ වහන්සේටම ලං වෙන්නට ඔබ වහන්සේව අපේ ජීවිතේ ස්වාමින් වහන්සේ කරගන්නට ඔබ වහන්සේගේ මාලේපෙන් අපව පුරවන ලෙස ඉල්ලමින් ඔබ වහන්සේගේ ආදරේ දෝතට අප හැම දිනාම බාර වෙනවා යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන්. සුභාරංචියේ පළවන පරිච්ඡේදයේ 10වන පදයේ සිට 13වන පදය දක්වා යොහන් තුමාගේ සුභාරංචියේ පළවන පරිච්ඡේදයේ 10වන පදයේ සිට 13වන පදය දක්වා උන්වහන්සේ ලෝකයේ සිටිසේක ලෝකය ඇති වූයේද උන්වහන්සේ කරුණ කොටගෙනය එහෙත් ලෝකය උන්වහන්සේ අඳුනා නොගත්ත
උන්වහන්සේ සිය දේශයට වැඩම කළසේක. එහෙත් ස්වකීය ජනතාව උන්වහන්සේ නොපිළිගත්. එසේ වුවද උන්වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම් උන්වහන්සේ අදහාගත් අයට දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන්වහන්සේ දේවා වදාළසේක. එසේ උපත ලැබුවේ මානව සන්තතියෙන්වත් කායික සබඳතාවෙන්වත් මිනිස් පියෙකුගෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන්මය. දේව වචනය නම් එසේය. අපි මේ මොහොතේදී අපගේ මෙදහත් යදොම් ස්වාමින් වහන්සේ වෙත ඔසවන්නට සූදානම් වෙනවා. අපි යත්න කරමු. අපට බොහෝසෙන් ප්‍රේම කරන්නා වූ දෙවි ස්වාමින් වහන්ස, අපි ඔබට යාඥා කරන්නා වූ සෑම විටම නැමී සවන් දෙන, අපට පිළිතුරු දෙන ස්වාමින් වහන්සේ නිසා ඒ දෛනික ශක්තියෙන් යුතුව ප්‍රීතියෙන් අපි ඔබ වහන්සේගේ පාමුල අපගේ මෙදහත් යදොම් ඔසවනවා ස්වාමිනේ. විශේෂයෙන්ම අද දවසේ මුළු ලෝකය පීඩනයට පත් කර තිබෙනා මේ වෛරසය ගැන අපි ඔබ වහන්සේට කනලව් කරනවා ස්වාමිනී. මේ නිසා ලෝකයේ අඩකටත් වඩා රටවල් මා පීඩනයට පත් වී තිබෙන අතර පළමුව අපි යාඥා කරනවා ස්වාමිනී, රටවල පාලකයන් නායකයන් සියලු දෙනාගෙන ඔබට ස්වාමිනී මේ මොහොතේදී ඔබ වහන්සේගේ දිව්‍ය ප්‍රඥාව දෙන්න, තමන්ගේ ජනතාව ආරක්ෂා කර ගැනීම පිණිස නිසිපියවර නිසිවිලාවේදී ගැනීම පිණිස. එසේම අපි මේ රෝගීට ගොදුරු විසින සිළු රෝගීන්, රෝගී නිසා මියගිය අයවලුන්ගේ පවුල් සහ අවදානම් තත්ත්වල සිටිනව සිළු දෙනාගෙන යාඥා කරනවා. පියාණෙනි, ඒ තමන්ගේ ආදරණීයන්ගෙන් වෙන්ුණාව සිළු දෙනා ඔබ වහන්සේ සනසන්න. රෝගී ඇඳවල සිටිනව සිළු දෙනා ඔබ වහන්සේ උන් ළඟට වඩිමින් ඔවුන් ස්පර්ශ කර සුවපත් කරන්න ස්වාමිනි. තවදුරටත් අපි යාඥා කරමින් රෝගී නිසා වක්‍රාකාරයෙන් නොයෙකුත් පීඩන වලට පත්වී සිටිනව, තමගේ රැකිය අහිමි වී සිටිනව, ව්‍යාපාර අඩපණ වී සිටිනව, කිසිම ආදායමක් නැතුව දුකට වේදනාවට අමාරුකමට පත්වී සිටිනව, ලෝකේ වාසය කරන සියලුම දෙනා ඔබ වහන්සේට බාර කරන ස්වාමීනි, ඔබ වහන්සේ ඔවුන්ගේ සපයන් රැක බලා ගන්න, ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කර දෙටගෙන යන්න ස්වාමීනි. එසේම අපි යාඥා කරනවා මේ මොහොතේදී මේ පීඩාව නිසා තමන්ගේ පාසල් කටයුතු අඩාල වුණු, තමන්ගේ දේවස්ථානවල යන්න බැරුව අසරණ වුණු අප සියලු දෙනා සහ සියලු දරුවන් ගැන පියාණෙනි, අප සියලු දෙනාට මේ තත්ත්වයේ වාසය පාලනය කරමින් සාමාන්‍ය තත්ත්වයට ඒව ඉක්මන් කරලා අපට වාසය ආශිර්වාද කරලා නැවතත් ජීවිතය පටන් ගන්නට, ඒ ජීවිත ගමන යන්නට වාසගේ ආශිර්වාද අපි ලබනවා ස්වාමීනි. මේ මොහොතේදී යාඥා කරනවා ඔබට අපගේ රට ගැන, විශේෂයෙන්ම අපගේ රටේ ක්‍රියාත්මක වෙන්නා වූ සීලම ඒ ක්‍රම ගැන, ඒ සඳහා වෙහෙස වෙන්නා වූ යෙද වෙන්නා වූ සීලම දෙනාගෙන ඕන්වද වාසය ආරක්ෂා කරගෙන මේ රටේ මේ ඉක්මනින් පාලනය කරලා ස්වාමී සීල් දෙනා නැගී සිටිට පුළුවන්කම දෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම සභා පවුලක් හැටියට අපි මේ මොහොතේදී මේ කාලය තුළදී ස්වාමීන් වහන්සේ තුළ සැතපුණා වූ කමලා සහෝදරියගේ පවුලේ සීල් දෙනාගෙන, සංගීතා, ෂෙරීන්, පිලිප් සහෝදරයාගෙන, ඒ වගේම ජොයිස් සහෝදරිගේ පවුලේ සිළු දෙනාගෙන අපි යාඥා කරන ස්වාමීන් වහන්සේ දුකෙන් සිටිනවා මේ වෙලාවේ. අපේ ශරීරාකාරය නොසමග සම්බන්ධ වී ඔවුන්ගේ දුක බෙදාගන්න බැරි වුණා. අපි පවුලක් හැටියට ඔවුන් බාර කරන ස්වාමීන් වහන්සේ සම්සන්න ශක්තිමත් කරගෙන යන ස්වාමීන්. අපි මේ ඉල්ලුවා සීලුම යාඥා උපවාසයට ඇසුණා කියලා අපි විශ්වාස කරනවා. ඒවට උපවාසය පිළිතුරු දෙනවාත් කියලා අපි විශ්වාස කරනවා. ඒ ධෛර්යයෙන්ද ප්‍රීතියෙන්ද අපි උපවාසයට සබාවක් හැටියට උපවාසයේ හස්තයට බාර වෙනවා ස්වාමීන්. యేసు స్వాంసే గీబ నామే ఆమేన్. యోహాను మాజే సుబారంచియే పలవేని పరిచయేది 10 విని పదే సిట 13 విని పదే దక్వా లోకే అతివూయే ఉన్వహన్సే కర్ణ కొటగెనయ ఏత లోకయా ఉన్వహన్సే హెందిన గత్తే నెత ఉన్వహన్సే సియ దేశయట వెడమ కల సేక එහෙත් ස්වදේශිකයෝ උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. එහෙත් යමෙක් උන්වහන්සේගේ නාමය අදහාගත්තේද, උන්වහන්සේව පිළිගත්තේද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන්වහන්සේ දෙන ලද්දේය. එසේ වූයේ මානව සන්තතියෙන්වත් මිනිස් පියෙකුගෙන්වත් දෙයින්වත් නොව දෙවියන් වහන්සේගෙන්මය.
මේ කොටස අපිට හමුවන්නේ යොහන්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ මුල්ම කොටසේදී. බයිබලයේ අලුත් කිවිසුමේ 4 වෙනි පොත යොහන් සුභාරංචිය විස්තර කරලා අද දවසේදී අපේ මාතෘකාව වන්නේ මම කවුද මම අයිති කාටද? මෙයට යොහන්තුමා දෙන පිළිතුර මම දේව දරුවෙක් මම අයිති මගේ දේව පියාට. කොහොමද මේක සිදුවන්නේ? මේ ලෝකයට බිහිවෙන හැම දරුවෙක්ම දැරියක්ම එසේ බිහිවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත යටතේ. එසේ බිහිවන්නේ දෙවියන් වහන්සේගේ අනුදැනුම යටතේ. නමුත් මෙසේ බිහිවන අයට තමන්ගේ ජීවිත කාලයේදී එක්තරා දවසක එක්තරා මොහොතකදී දෙවියන් වහන්සේ දෙවෙනි වරමක් ලබා දෙනවා. ඒ වරම නම් මේ අයට තමන් කවුද කියා හඳුනා ගැනීම. මම කවුද? මම අයිති කාටද? මේ ප්‍රශ්නයට යොහන්තුමා දෙන පිළිතුරු අනුව කෙනෙක් දේව දරුවෙක් බවට පත් වෙන්නේ එසේ දේව දරුකමට ඇතුළත් වන්නේ ඒ තුලින්. මේ ලෝකය මැව්වා වූ මේ විශ්වය මැව්වා වූ මේ විශ්වය පාලනය කරන්නා වූ දෙවියන් වහන්සේට පියා කියා අමතන්නා වූ තත්වයට පත්වන්නේ යේසුස් වහන්සේව පිළිගැනීමෙන්. යේසුස් වහන්සේ මේ ලෝකයට ඇවිත් අවුරුදු 33ක් පමණ කාලයක් මේ ලෝකේ ජීවත් වුණා. පලස්තීනයේ අද දවසේදී තියෙන ඊශ්‍රායලයේ මේ ජීවත් වන කාලය තුලදී උන්වහන්සේගේ ප්‍රධානතම ක්‍රියාව වූයේ මෙහෙය වූයේ කුරුසියක තම ජීවිතය පූජා කිරීමයි. මෙසේ උන්වහන්සේ තම ජීවිතය පූජා කිරීම තුළින් අපගේ පාපයට අවශ්‍ය සමාව එක පැත්තකින් දෙනවා වාගේම අපිට අලුත් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය වෙන්නා වූ මඟ පෙන්වීම පිහිට රැකවරණය සහ ශක්තිය ලබා දෙනවා. මේ යේසුස් වහන්සේව පිළිගැනීම යනුවෙන් අදහස් කරන්නේ අපි අපගේ පරණ ජීවිතයට මැරි අලුත් ජීවිතයකට යේසුස් වහන්සේ සමග පා තැබීමයි. මෙසේ පා තබන්නා වූ අප උන්වහන්සේව පිළිගෙන අපි ලෝකයේ දේවල් ප්‍රතික්ෂේප කරමින් යේසුස් වහන්සේගේ නාමය පිළිගත් විට අපිට මෙම තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. එම තත්ත්වයට පත් වෙන්නට පෙර අප කවුද කියන එක අප අයිති කාටද කියන එක තීරණය කරන්නේ ලෝකයෙන්. අපගේ රැකියාව, අපගේ ජාතිකත්වය, අපි කතා කරන භාෂාව, අපගේ අධ්‍යාපනය, මෙන්න මේ වගේ දේවල් අප අවට සිටින්නා වූ අපගේ පාසල් වලින්, අපගේ පල්ලියෙන් සමහර විට, එසේත් නැත්නම් අපගේ සමාජයෙන්, අපේ වටා පිටාවෙන්, අපේ රැකියාවෙන් වෘත්තියෙන් මේ අන්දමට අපි කවුද කියන එක තීරණය කරනවා. මේ හැම දෙයක් තුලින්ම අපට ලැබෙනා වූ අනන්‍යතාවය, අපගේ රැකවරණය, අපි කවුද කියන එක යටතේ අපට එන්නා වූ විශ්වාසය, අපව පිළිගැනීම, මේ සියල්ලක්ම අවසානයේදී යේසුස් වහන්සේව පිළිගැනීම තුලින් අලුත් පිටුවකට හැරෙනවා, අලුත් පිටුවක් පෙරලෙනවා. යේසුස් වහන්සේ අපට දෙන්නා වූ අවස්ථාව යටතේ කෙනෙක් තමන්ගේ ජීවිතයේ යේසුස් වහන්සේව පිළිගැනීමෙන් දේව දරුවෙක් බවට පත් වුණාම මම දේව දරුවෙක් යනුවෙන් විස්තර කරන්නේ නැත්නම් හඳුන්වන්නේ පවසන්නේ දෙවියන් වහන්සේමයි. එම නිසා තමයි මෙම කොටසේදී 13 වෙනි පරිච්ඡේදයේ කියන්නේ 13 වෙනි පදයේ කියන්නේ එසේ වූයේ මිනිස් පියෙකුගෙන්වත් ලෙයින්වත් මානව සන්තතියෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන්මය. අද රටක් හැටියට, ජාතියක් හැටියට, ලෝකයක් හැටියට අපිට අපි මුහුණ දෙන්නා වූ ප්‍රශ්නය අපේ අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, මේ ප්‍රශ්නයට පිළිතුරු සොයමින් අප සිටින වෙලාවේදී බයිබලය අපිට අවස්ථාවක් දෙනවා දේව දරුකමට ඇතුළත් වෙන්න. එසේ ඇතුළත් වුණා වූ තැනැත්තා ඉතාමත්ම ප්‍රීතිජනක, ඒ වගේම සතුටුදායක පුද්ගලෙක්. රෝම යමු පත්‍රය කියන්නා වූ පාවුල්තුමා එහි 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට තවදුරටත් මේ විස්තර කරනවා. එහි ප්‍රතිඵලය දේවාත්මානුභාවයේ යටතේ මඟ පෙන්වනු ලබන්නෝ දේව දරුවන්ය. එබැවින් අප ලබා ඇත්තේ නැවතත් වහල්කමට පත් කරන බිය ගෙන දෙන සුළු ආත්මයක් නොව අබ්බා පියාණෙනි කියලා දෙවියන් වහන්සේට අමතන්නා වූ හදාගත්තා වූ ධර්මයක තුල ලබාගත්තා වූ ආත්මයකි. රෝම 8:16 සුධාත්මයන් වහන්සේම අපගේ ආත්මය හා එක්ව
අප දේව දරුවන් බවට ප්‍රකාශ කරයි. මෙසේ අපි දේව දරුවන් බවට පත්වීමත් සමගම උන්වහන්සේ සමග හවුල් කරුවන් වෙමු. උන්වහන්සේ සමග ක්‍රිස්තුස් වහන්සේ සමග ඒ දේව දරුතමේ හවුල් කරුවන් බවට පත්වෙමු. මන්ද අපි උන්වහන්සේ සමග උන්වහන්සේගේ දුක් විඳීමට හවුල් වෙමු නම් අපි උන්වහන්සේ සමග උන්වහන්සේගේ තේජස්ත්‍රියටද හවුල් වන්නෙමු. අද දවසේදී අපි දෙවියන් වහන්සේ වෙතට ලං වෙමින් අපගේ මේ අනන්‍යතාවය තේරුම්ගෙන ඒ අනන්‍යතාවය තුලින් දෙවියන් වහන්සේ අපට දෙන්නා වූ හොඳම තෑග්ගක් ලෙස අපි මේ වටහා ගනිමු. මේ අපිට බලෙන් ගන්නට බෑ. මේ අපට කඩයකින් මිලදී ගන්නට බෑ. අපගේ දෙමාපියන්ට මේ අපට පවරන්න බෑ. මන්ද බයිබලයේ මේ විස්තර කරන්නේ වරමක් ලෙසයි. වරම යනු දෙවියන් වහන්සේම දෙන්නා වූ උන්වහන්සේ තුලින් පමණක් ලබා ගත හැකි තෑග්ගක්. යේසුස් වහන්සේ දේව පුත්‍රයා ඒ දේව පුත්‍රයාව පිළිගැන්වීම තුලින් අපි දේව පුත්‍රයන් බවට පත් වෙනවා. ඒ දේව පුත්‍රකම අපි අත්දකිනවා. එය රස විඳිනවා. යොහන්තුමාගේ සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ යේසුස් වහන්සේ මෙය වෙනත් අන්දමකින් විස්තර කරනවා. එබැවින් සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත්. මා පැමිණියේ නුඹලාට ජීවණය දෙන පිණිසත්. එය සපුරාම දෙන පිණිසත්. යොහන්තුමා මේ 10 වෙනි පරිච්ඡේදයේ විස්තර කරන්නේ එඩේරෙක් සහ බැටළුවෙක් අතර තියෙන සම්බන්ධතාවයකට. එඩේරා යටතේ බැටළුවා ඉන්න තාක්කල් බැටළුවා සුරක්ෂිතයි. බැටළුවාගේ මඟ පෙන්වීම, බැටළුවාගේ ආරක්ෂාව, බැටළුවාගේ ආහාර රැකවරණය සියල්ලක්ම එඩේරා බලා ගන්නවා. නමුත් මෙසේ සිටින අවස්ථාවේදී මේ බැටළුවාව හොරා ගන්න වරින් වර විටින් විට සොරෙක්, මංකොල්ලකරුවෙක් පැමිණෙනවා. ඒ සොරාගෙන් බැටළුවාව මුදාගෙන ඒ සොරාගේ ඇත්තා වූ සියලු අවියාවිද කපා දමා මරණයට ගෙන යන්නා වූ බැටළුවාව මුදාගෙන ජීවණය අපට දෙන්නේ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ පැමිණියේ අපට ජීවණය දෙන පිණිසත්, එය සපුරාම දෙන පිණිසත්. උන්වහන්සේ ලබින් ලබන්නා වූ ජීවණය යනු සම්බන්ධතාවයන්ගෙන් පිරිච්ච ජීවිතයක්. ඒ සම්බන්ධතා ජාලයේ දෙවියන් වහන්සේ අපගේ පියා, උන්වහන්සේව පිළිගන්නා වූ අනිකුත් අය, අපගේ සහෝදරයන් සහ සහෝදරියන්, අවට තියෙන ලෝකය දෙවියන් වහන්සේගේ ලෝකයයි. අපි ඊය රස විඳිමින් ඒ තුල ජීවත් වෙමින් ඒ තුල ඇත්තා වූ දේව කරුණාව නිරන්තරයෙන් අත්දකින්නා වූ අයයි. එබැවින් අද දවසේදී අපි දුටුවා වූ යොහන්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට 13 වෙනි පදය තෙක්, ඒ වගේම යොහාන් 10:10 සහ රෝම යමුන් පත්‍රයේ 8 වෙනි පරිච්ඡේදයේ 14, 15, 16, 17 අපිට යළි අවස්ථාවක් දෙනවා. මම කවුද? මම අයිති කාටද යන දේ සඳහා පිළිතුරක් ලබා ගන්න. ඒ පිළිතුර ලබා ගැනීම තුළින් යේසුස් වහන්සේව තවදුරටත් අපගේ ජීවිතයට ඇතුළත් කර ගන්න. සියලු දෙනාට දෙවියන් වහන්සේගේම පිහිට. ප්‍රාඥා කරමු. දාබර දෙවි ස්වාමින් වහන්ස, අපි ඔබ වහන්සේගේ පාමුලේ ඉඳලා ඔබ වහන්සේගේම බලේ වදන් වලට සවන් දුන්නා. ඒ වදන් තුලින් අපගේ ජීවිතාර්ථවත් කරලා, අපගේ ජීවිත බලගන්වලා, අපගේ ජීවිතවලට බලාපොරොත්තු ඇති කරවලා සමිඳුනි ඔබ වහන්සේ අපව රැගෙන ගිය මැනව. දිනෙන් දින ඔබ වහන්සේට ආදරය කරන්නටත් දිනෙන් දින ඔබ වහන්සේගේ ආලෝකයේ දරුවන් ලෙස ඒ ආලෝකයේ ලෝකය පුරා පතුරවන්නට ඔබ වහන්සේ අපව පාවිච්චි කළ මැනව. දයාවන්ත වූ දෙවි ස්වාමිනි, ඔබ වහන්සේ අප සමග සිටින නිසා ඔබ වහන්සේගේම ආදරයේ දරුවන් හැටියට ඒ ආදරය ලෝකයේ වෙතට රැගෙන යන්න අපව පාවිච්චි කළ මැනව. දෙවි සමිඳුනි, මේ සියලුම ආශිර්වාද ඉල්ලමින් ඔබ වහන්සේගේ ආදරේ දෝතට අප නතර වෙන්නට යනවා, බාර වෙන්නට යනවා, කැප වෙන්නට යනවා. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. දැන් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද, පිය දිව්‍යයන් වහන්සේගේ ප්‍රේමයද, ශුද්ධාත්මයන් වහන්සේගේ සැනසීමලා සහභාගීකම අපත් මුළු ලෝකයා සමග නිරතුරුව පවතිවා. ආමේන්.